කාමින්ද මහත්තයා මගෙන් වරදක් වුණාද? නෑ. ඒ වරදක් වුණේ නෑ. හැබැයි මම හිතන්නේ අයියවත් පවණිවත් මාව හරියට තේරුම් ගත්තේ නැහැ කියලා. එහෙම නෙමෙයි. මම දන්නවා කාවින්ද මහත්තයා කොච්චර මගේ ළඟට ආදරෙද කියලා. හරි දැන් මං කොච්චරක් ආදරෙද? ආදරේ තරම මනින්න මම දන්නේ නැහැ. හරියට බැලුවොත් මං අයියට වඩා පවිට ආදරේ කරනවා. ඒක නම් මං පිළිගන්නේ නැහැ. අයියා පවිට ඇත්තටම ආදරේ නම් එයාගේ ජීවිතේ පරදුවට තියෙන දේවල් වලට උල්පන්දම් දෙනවද? අයියේ එයා පත්‍රයට ලියන්න ලියන්න එයාගේ ජීවිතේට ඇති වෙන තරජන වැඩි වෙනවා. නේකින් ඈඩ් කරලා තියෙන අපි දැනගන්න ඕනේ. ඒක අපේ වගකීම, යුතුකම. අන්න ඒක ආදරේ කියන්නේ අයියේ. ආදරේ කියන වචනේ පටලව ගන්න දෙන්න එපා. මං පවණිට ආදරේ එයාගේ කෙලින් ප්‍රතිපatti වලටයි. අනික එයා මගේ නංගි. ඉතින් ඇයි අපි එයාගේ යහපත් වැඩවලට විරුද්ධ වෙන්නේ? මේ රටේ කීයෙන් කීතල මේ රට ආදරේ කරන්නේ? ඈ දේශපාලකයෝ පිස්සු නටනවා. ඈ මිනිසුන්ගේ දේපල විනාශ කරනවා. ඉතින් කවුද මේ ගැන කතා කරන්නේ? මගේ නංගේන මට ආඩම්බරයි. ඉතින් එයාගේ යහපත් ප්‍රතිපත්ති වලට අපිට විරුද්ධ වෙන්න පුළුවන්ද? ආකවින්ද සාගරය හිතන පැත්ත එකක්. මම හිතන්නේ තවත් පැත්තක්. අයියේ මට ඕනේ පවණිගේ ජීවිතය ආරක්ෂා කරන්න. ඒකයි මං අයියේ කිව්වේ මං කසාද බැන්දර පස්සේ පවණිය මට ඕන විදිහට මං හදාගන්නම් කියලා. මං ඒකට අදට විරුද්ධයි. එන අයිය මොකද මට අද ඉන්නේ කිව්වේ? නංගි තවත් තීන්දුවක් ගත්තා. ඒකනත් හිතලා කවින්ද මහත්තයා තීරණයක් ගන්න. ඒ මොකද්ද? නංගි දේශපාලට එන්න. සුරේන්ද්‍ර එක්ක හැප්පෙන්න තියෙන එකම විසඳුම තමයි ඒක. මම ඒකට කැමතියි. කවින්ද මහත්තයාට කැමති නම් විතරක් නංගි ගැන බලාපොරොත්තු තියාගන්න. ඒ මම පවනට සුබපැතුවා කියලා කියන්නේ. මං ඇවිල්ලා ආව හම්බෙන්න. එහෙනම් මං යන්න. මොකද්ද මේක? යන්න කියන උර යන්නයි, එන්න කියන උර ආයි බිස්නස් එක බාර ගන්න. මට බෑ බිස්නස් එක බාර ගන්න. පුතා,
මට කරගෙන යන්න බැරි හින්දා නෙමෙයි ඔයාලට බිස්නස් එක බාර දෙන්න හැදුවේ. ඔයා මේ දවස පුරා රස්ති අදු ගහනකින් වලක ගන්න උනේ හින්දා. කවුද රස්ති අදු ගහන දවස පුරා? යොහන් කාරද කිව්වේ? අනේ මේ පුතේ හැම එකකටම යොහන් වල්ලා ගන්න එපා. දැන් හැමදේම මන් තමයි වැරදි. ඔබලන් යොහන් තමයි ලොකු. යොහන් හොඳයි මම වැරදි. යොහන් අයියා ඔයාලට වැරද්දක් කරන්න හිතන්නේ නැහැනේ පුතා. දැන් ඒ පාරේ එමිනියා නිර්මලී ගෙදරට රින්ගන්න පටන් අරන්. අනික ලස්සන වැඩේ කියන්නේ නිර්මලට ලොකු වෙලා තියෙන මිනිහා. නිර්මලීගේ ඔළුවට විස බීජ දාලා අපි දෙන්නා ඈත් කරන්නේ මොකද්ද යොහන් දෙන්න නුඹනවා? දැන් නිර්මලී පවා මේ පිළිගන්නේ මං කියන්නේ නෙමෙයි යොහන් කියන්නේ. අපිව දන්නේ නැහැ පුතා. නිර්මලීට ආව ඕනේ නැත්තම් ඔයා මොකටද කලබල වෙන්නේ? ඔව් මම දැන් තීරණ කරගෙන ඉන්නේ. ඒ මොකද්ද කියන්නේ? එකම වෙලාවම කියන්නකෝ. ඔයා ගන්න ඕනම තීරණයකට අපි කැමැති. මේ බිස්නස් එක බාරගන්න. හරි. මම මේ බිස්නස් එක බාර ගන්න තාත්තේ. හැබැයි යොහන්ට මේක පැත්ත පලා දෙන්න බෑ. කැමතිද? එයාගේ ශාස් තියෙනවා පුතා මේ බිස්නස් එකේ. ශාස් තියෙනවා නම් ඒ ශාස් සම්පූර්ණ අයින් කළා මට දෙන්න. නැත්තම් මොකද නැ වෙන්නේ? ඔය මිනිහා කොහෙලාද මගේ මරුම් කරන ඇච්චරයි. පුතා මොනවද ඔයා මේ කියන්නේ? යොහන් කියන වගේ කවුද? ඔයාගේ අක්කගේ මහත්තයා. අක්කා නැති වෙනවා දකින්න ඔයා කැමතිද? ඔයා හිරියලා දකින්න අපි කැමතිද? බලාගෙන ගියාම නිර්මල ළඟේ වේරලා තියෙන පුදුම විදියටනේ. නිර්මලගේ අම්මගේ මරණය සිදුනෝ වෙන්න අද නිර්මලේ ජීවිතුන් අතර නැහැත්. අද අපි අතර ඉන්න මිනිස්සුන්ගෙන් කවද විශ්වාස කරන්නේ? සරික් මේ ගැන තාමත් දන්නේ නැහැ. ඇයි මේ ගැන චරිත නොකියන්නේ? චරිත මේ ගැන දැනගත්තොත් ශෙනාලි එක්ක ප්‍රශ්න ඇති කරගයි. එතකොට ශෙනාලි බලන්නේ නිර්මලකින් පිළිගන්න. අපේ නංගී හිතාදන්නේ ද ඉන්නේ චරිත අමතක කරලා වෙන දෙයක් කරගන්න? ඔව්. එයා තදින්ම කියන්නේ නංගිගේ මල්ලිගේ අනාගතය වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා. මං අපේ අම්මලාට කියලා තියෙන නංගි ගැන. ඒගොල්ලන්ගෙන් මේ දේ වෙන්නේ නැත්තම් මං හරි ඔයාලා බලන්න. මම මේ අහන්න හිටියේ මම මේ දෙයට මැදිහත් වෙන්නද? ඇයි ඉතින් ඇන්ටි මගෙන් අහන්නේ? ඇන්ටි පිටගෙනද? එහෙනම් මං අද ඉඳලා මේ ගැන හොයලා බලන්න. මේ ඇන්ටිටත් පුතෙක් ඉන්නවනේ. එයා චරිතේ හොඳම යාළුවෙක්. එහෙනම් මොනවා මෙතන නොගල පීමක් තියෙනවනේ. නැත්නම් මං කැමතියි නිර්මලි වගේ දුවේ මගේ පුතාව මැරි කරනවට. හරි. ඇන්ටි බල්ල හොඳ දෙයක් කරන්නකෝ. මං හොස්පිටල් එකට යනකම් මං ආවේ. නංගිට කියන්නේ මං ඇවිල්ලා ගියා කියලා. මං ගිහින් එන්න. හොඳයි පුතා. යෝහන් කාරේට මොකද්ද මේ නිර්මලලා ගෙදර තියෙන රාජකාරි? ඒකනේ චාරි. මට හිතා ගන්න බැරි වුණා. ඔය මිනිහා තමයි තනි කරන නිර්මලගේ ඔළුව බ්‍රේන් වොෂ් කරේ. අනිත් එක නිර්මලයට වටින්නේ නැහැ නේ චරිත. යොහන් අයියා ඉස්සරහා වට ඒ විදිහට කතා කරන්න. නිර්මලීට යොහන් ඉස්සරහා මට එහෙම කතා කරන්න පුළුවන් නම් ඇත්තටම මට යන්නේ ඇති වැඩක් නැහැ. මම නිර්මලී ගැන හිතාගෙන හිටපු විදිහ සම්පූර්ණයෙන්ම වැරදි. එයා එන්නේ එන්නම වෙනස් වෙනවනේ. චරිත්, ඔයා දැන් මට කියන්න මොකක්ද ඔයාගේ තීරණය? ශිරාලේ
මීට පස්සේ ඔයාවත් මංවත් නිර්මලි ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. හරි? මං හිත හදාගත්තා. හිත හදාගත්තයි කිව්වේ? ඔයා නිර්මලි ගැන හිතන්නේ නැතුව ඉන්නකෝ. ඉතුරු ඉවරයිනේ. අනුකෂණාලි. ඔයාට උනේ මගෙන් ලොකු අසාධාරණයක්. අද එක මං හිතාමතා කරපු දේ නෙවෙයි. අනේ ගැන කතා කරන්නේ කොහොමදාරේ? මගේ දුක තවත් වැඩි වෙයි. මං තාමත් මෙරි මෙරි ඉපදෙන්න. මං එදා ඔයා කැමති විදිහට හිටියා නම් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මගේ දුක්කාරකම හිත තමයි මේ සේරම. ශනාලි. වයි දහය දුක ශනාලි නෙවෙයි. දැන්ම සෑහෙන වෙනස් වෙලා. දැන්ම වෙනස්ම කෙනෙක්. අද ඉන්න ශනාලි එදා හිටියා නම් නිර්මලී කියලා කෙනෙක් කවදාවත් මගේ ජීවිතේ ඉන්නේ නැහැ. ශනාලි. දැන් මේ කඳුළු පිටක අනේ මට සමා වෙන්න චරි. ශනාලි වා සමා විල්ලන්න ඔය වරදක් කරේ නැහැ නේ? මේ ශනාලි දා හිටියා නම් මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ චරි. සමා වෙන්න. අපිට ගන්නවා. පත්‍රයට ලියනවා කියලා ඔයා මරන්න හදපු සුරේන්ද්‍රට ආරංචි වුණොත් ඔයා මිනිහට විරුද්ධව දේශපාලනය කරනවා කියලා මොකද වෙන්නේ? එයාට මාව මරන්න බැරි විදිහටයි මං දේශපාලනයට එන්නේ. එයාට හොඳ පාඩමක් උගන්වන්නයි මං දේශපාලනයට එන්නේ. මං ඔයත් එක්ක තර්ක විතර්ක කරන්න යන්නේ නැහැ පවනේ. මං වාර සුභ මතනවා. මං වාර උදව් කරන්න. අන්න ඒ ටික මට ඇත්. දැන් එතකොට ඔයා මේ ඡන්දෙ ඉල්ලන්න හදන්නේ මොන පක්ෂෙත් එක්ක එකතු වෙලාද? ඔයා දන්නවනේ ඊයේ ආණ්ඩුව විසිරුවා කියලා. අනිවාර්යෙන්ම මේ ආණ්ඩුව මිනිස්සු ගෙදර යවනවා. මං දැනට ඉන්නේ විරුද්ධ පක්ෂයෙන් තමයි ඉල්ලන්නේ. දැන් එතකොට ඔයාට නාම යෝජනා ලැබෙයිද? මනා දොට්ටු. සුරේන්ද්‍රමයි මගේ ජනප්‍රියත්වයේ හදලා දුන්නේ. ඔයාට මතකයිනේ? වෙඩි තිබ්බ දවස් ඉඳලා මගේ නම හැදුන හැටි. ඔව්. ඔයා දැන් හරි ජනප්‍රියයිනේ. ඔයාට වෙඩි වැදිච්ච දවස් ඉඳලා හැම පත්‍රයකම ඔයාගේ ෆොටෝ ගියා. එතකොට වෙබ්සයිට් වල. එතකොට FB එකේ පෝස්ට් හැදුනා. ඒ වගේම මාධ්‍ය සංගම් වලින් ඔයාගේ නම ගහපු බෝඩ් අල්ලලා පිකටින් කරා. ඔව් මම පිළිගන්නවා. ඔයා දැන් හරි ජනප්‍රියයි. අනිවාර්යයෙන්ම මට නාම යෝජනා ලැබෙනවා. මාව බලන්න හොස්පිටල් එකට විරුද්ධ පක්ෂේ නායකතුමා ආපු වෙලාවේ තමයි මට යෝජනාව ගෙනාවේ. ඒක මම දැනන් හිටියේ නෑනේ. මං ඒ කාටවත් කිව්වේ නැත්තේ මගේ හිතේ එහෙම කිසිම අදහසක් තිබ්බේ නැති හින්දා. ඒත් සුරේන්ද්‍ර මට දිගින් දිගටම ගහන්න හදනකොට මගේ අයියව පැහැරගත්තට පස්සේ මට හිතුණා මම දේශපාලනය කරන්න ඕන කියලා. පවුනේ. මං වාගේ හැම දෙයකටම
ඔයා ලඟින්ම ඉන්නවා. ඔයාට ශක්තියක් වෙලා. ඕක අවින්ද. මට ඒ දේ කරන්න. නවත්තන්න ඇයි දැක්කද කවුද මොකද වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.